අයිබෝවන් සුබ දවසක් නිකෝලා ටෙස්ලා මියගිය 1943 ජනවාරි 7 වෙනිදායි ඒ කියන්නේ ඔහු මිය ගිහින් වසර 81 කුත් පිරෙන්න එනවා නිකෝලා ටෙස්ලා ජීවත් වෙද්දිත් ඉතාමත් මතභේදාත්මක කතාවලට මැදි වුණු කෙනෙක් දැන් ඔහුගේ මරණයෙන් වසර 80කට පස්සෙත් ඔහු ගැන හරිම මතභේදාත්මක අනාවරණයක් සිද්ධ වෙලා ඒ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අද අපි කතා කරනවා රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ අවසන් තප්පරය දෙක නිකෝලා ටෙස්ලා කියලා කියන්නේ ඉතාමත් ඉහළ බුද්ධියක් තිබුණු නව නිර්මාපකයෙක්. ඔහුගේ මේ නව නිර්මාණාත්මක හැකියාව වර්තමානයටත් විශාල ආදර්ශ සපයනවා. මේ නිකෝලා ටෙස්ලා වටා කවදත් ඉතාමත් අද්භූත වගේම මතභේදාත්මක කතා කිහිපයක් පටබැඳලා තිබ්බා. මේවා බහුතරයක් කිසිවෙක විසින් තහවුරු නොකළ ඒවා. ඒත් පසුගියදා ඔහුගේ පවුලයාය විසින් ඒ සමහරක් තහවුරු කිරීම සිද්ධ කළා. නිකෝලා ටෙස්ලා හැඳින්වෙන්නේ චයිල්ඩ් ඔෆ් ලයිට් එහෙම නැත්නම් ආලෝකයේ දරුවා විදිහටයි. ඔහු ඉපදුනේ 1856 අවුරුද්දේ ජූලි මාස 10 වෙනිදා ක්‍රොයේෂියාවේ පිටිසර කඳුකර ගමක් වුණු ස්මෙල්ජින් වලදී විශාල අකුණු වර්ෂාවක් මැද්දේ. ඉතාම කුඩා කාලේ ඉඳලා නිකෝලා ටෙස්ලා තමන්ට ඉතාම විශිෂ්ට වගේම කුතුහලෙන් පිරුණු මනසක් ඇති බව ප්‍රකට කළා. ඔහුට ඉතාම සංකීර්ණ ගණිත ගැටලු මනෝමයෙන් විසඳීමේ හැකියාව තිබුණා. ඒ වගේම ඔහුට ඉතාම හොඳ ස්මරණ ශක්තියක් තිබුණා. මේ නිසා ඔහුට ඉතාම යමක අඩංගු වන තොරතුරු විශාල ප්‍රමාණයෙන් ඉක්මනින් ධාරණය කරගන්නත් ඒව යොදාගෙන විවිධ දේ මනෝමයෙන් ගොඩනගන්නත් ඉතාම විශිෂ්ට හැකියාවක් ලැබිලා තිබුණා. නිකෝලා ටෙස්ලා තරුණ විද්‍යාඥයෙක් බවට පත් වුණු ඔහුගේ ජීවිතයේ මුල් කාලයේ විශිෂ්ටත්වයෙන් වගේම අභියෝගවලිනුත් පිරීලා තිබුණා. විද්‍යුතය සම්බන්ධයෙන් ඔහුගේ ඇති විශිෂ්ටත්වයේ විදහාපාමින් වයස 24 දී ඔහු බුඩාපෙස් නුවර දුරකතර පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයේ ප්‍රධාන කාර්මික නිලධාරියා බවට පත් වුණා. ඒ 1880 වර්ෂයේදී මෙහිදී ඔහු දුරකතර පණිවිඩ සම්ප්‍රේෂණය නව මානයකට ගෙන ගියා. නවීන පණිවිඩ හුවමාරු ක්‍රම හඳුන්වා දීමත් විශිෂ්ට ඇම්ප්ලිෆයරයක් හඳුන්වා දීමත් ඔහු සිද්ධ කළා. ටෙස්ලා ශාරීරිකව සහ කායිකව දුර්වල වෙන පටන් ගත්තේ මේ කාලයේදී. මේ සුවගැනීම එක්ක ටෙස්ලා නව නිර්මාණ ඇති කිරීමේ උන්මාදයක් වෙන එකකින් පෙළෙන්න ගත්තා. මේ නිසා ඔහුට විකාර රූපී චිත්ත රූප පවා පේන්න ගත්තා. මේ නිසා ඔහුට මනෝවිද්‍යා ප්‍රතිකාර අවශ්‍ය වුණා. කොහොමාරි වසරක් හමාරක් ඇතුලේ ඒව සුව කරගත්ත ඔහු 1882 වසරේදී පැරිසියට සංක්‍රමණය වුණා. ඒ තෝමස් අල්වා එඩිසන් සතවුණු කොන්ටිනෙන්ටල් එඩිසන් සමාගමේ පැරිසියේ ශාඛාව සමග කටයුතු කරන්න. එහිදී ඔහු තමන්ගේ ප්‍රධානින් විස්මයට පත් කළා. ඔහු ඉතාම විශිෂ්ට ඩිරෙක්ට් කරන්ට් ජෙනරේටර් මෝටර් සහ ලයිට්නින් සිස්ටම්ස් හැදුවා. ඒ අනුව 1884 වසරේදී ඔහු ඇමරිකා එක්සත් ජනපදයට නැව නැග්ගේ. එහිදී තෝමස් අල්වා එඩිසන් හමු වෙන්නයි. ඔහුගේ අභිප්‍රාය වුණේ නිව්යෝක් නුවර එඩිසන් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන්නයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය තුළ ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භුණා. ඔහු තමන්ගේ ජීවිතයේ වඩාත් සුවිශේෂී වගේම මතභේදාත්මක සුවගැනීම කළේ මෙහිදී. දැක්වූ ඉංජිනේරු විශිෂ්ටත්වයට අමතරව අනාගතයේ සිද්ධ වෙන තාක්ෂණික දියුණුව ගැන සාර්ථකව පෙරැහිමටත් ඔහුට ඉතාම හොඳ දක්ෂතාවයක් තිබුණා. ඔහුගේ කාලයට වඩා දශක ගණනාවක් ඉදිරියේ සිද්ධ වෙන තාක්ෂණික සුවගැනීම් සහ නිෂ්පාදන ගැන ඔහු සාර්ථකව පෙරැහිම් කළේ සමහර විටක ඊට අදාළ මූලික දේවල්වත් සුවගෙන නොතිබූ අවධියකයි. කොටින්ම ඔහු ජංගම සංනිවේදන උපකරණ ඒ කියන්නේ මොබයිල් ෆෝන්ස් අන්තර්ජාලය රැහන් රහිත බල සම්ප්‍රේෂණය සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රබව ගැන පවා කියලා තියෙනවා. කොහොම වුණත් ටෙස්ලාගේ මේ අදහස බහුතරය ඒ කාලේ බොහෝ දෙනා බැහැර කළේ ඒව යථාර්ථවාදී නැති මනෝවිකාර බව පවසමින්. ටෙස්ලාගේ මරණයෙන් පස්සේ ඔහු පිළිබඳව විවිධ කටකතා ඇති වුණා. එහු අනාගතයේ සාක්ෂාත් වුණු තාක්ෂණීය සහිත උපකරණ සහ තවමත් ලෝකයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන දේවල් කිහිපයක් පිළිබඳව පර්යේෂණ කරමින් හිටියා කියන කාරණාව සම්බන්ධවයි. මේ අතර රහන් රහිත බලශක්ති බෙදාහරණ යන්ත්‍ර සහ ප්‍රතිගුරුත්ව තාක්ෂණයේ සහිත යන්ත්‍ර සම්බන්ධ ව්‍යාපෘති වෙනවා. මීට අවුරුදු 80කට කලින් ඒවා ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් තිබුණේ නැහැ. ඒත් වර්තමානයේ වෙද්දී ටෙස්ලාගේ පවුලේ උදවිය ඔහු ඇත්තෙන්ම අනාගත තාක්ෂණයේ සම්බන්ධ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙලා හිටියා කියන එක තහවුරු කරලා තියෙනවා. මීට ගුරුත්වය සම්බන්ධ ගතික සිද්ධාන්ත පෘථිවියේ කම්පණය යොදාගෙන පිරිසුදු බලශක්තිය නිපදවීම වගේම මරණීය කිරණක් සහිත ජීවිතාරක්ෂක අවියක් නිපදවීම වගේ පර්යේෂණ අයත් වෙනවා. ඒ වගේම ඔහු සතුව රහසිගත පර්යේෂණ දත්ත සහිත කළු සටහන් පොතක් තිබුණ බවත් ඔවුන් කියනවා. මේ පොත දැන් වෙද්දි කොහේ තියෙනවද කියලා කිසි කෙනෙක් නිශ්චිතව නොදන්නවා වුණත් ඒකේ අඩංගු දේ ටෙස්ලා සහ ඔහුගේ ගුරුත්වය සම්බන්ධ නියම නවමානයකට ගෙන යනු ඇති බව ඔවුන් සහතික වෙනවා. ටෙස්ලා සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සමාජිකයන් හෙළි කරන වඩාත් පෙරලිකාර දේ වෙන්නේ ඔහු ගුරුත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ විකල්ප නියමයක් ඉදිරිපත් කළ බව ඔවුන් කියමයි. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ 20 වන සියවසේ භෞතික විද්‍යා නියමවලට අඩිතාලම සපයපු බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. ටෙස්ලාගේ ගුරුත්වය සම්බන්ධ ගතික නියම සම්පූර්ණයෙන් හෙළිවුණොත් මේවා උඩු යටිකුරු වෙන්න පුළුවන් කියලා විද්වතුන් කියනවා. ටෙස්ලාට අණුව ගුරුත්ව විද්‍යුත් චුම්බක සහ යාන්ත්‍රික බල එකම රාමුවකට ගන්න පුළුවන්. ටෙස්ලා විශ්වාස කළේ ගුරුත්වයේ ස්කන්ධයෙන් ස්වායත්ත බලයක් බවයි. ඔහුට අණුව එක රඳා පවතින්නේ විද්‍යුත් ස්ථිතික බලය මතයි.
එවැගේම මේ බල පාලනය කළ හැකි බව ඔහු විශ්වාස කළා. ඔහු වැඩිදුරටත් විශ්වාස කළේ විශ්වයේ පදාර්ථ හැදිලා තියෙන්නේ අපි දැනට නොදන්නා වෙනම ශක්තියක් මගින් බවයි. මේ ශක්තිය ප්‍රතිගුරුත්ව බලයන් ඇති කර ගැනීමට යොදාගත හැකි බව ඔහු ප්‍රකාශ කළා. ඔහු කිසිම දවසක ඒ ගැන වැඩි විස්තර ලෝකයට කිව්වේ නැතත් ඒ සඳහා ඔහු සතුව නිදර්ශක තියෙන බව ඔහු කිව්වා. මේ හෙලිකිරීමත් එක්ක විද්‍යාලෝ කැළඹිලා ගිහින් ටෙස්ලා අතිවිශිෂ්ටෙක් බවට ලෝකේ පුරාම පිළිගැනීමක් ඇති වුණා. වර්තමානයේ වෙද්දිත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ලෝකෙ පිළිගත් වාදය වුණාට ටෙස්ලාගේ ගුරුත්වය සම්බන්ධ ගතික නියම වැඩිදුරටත් කවුරුන් හරි අධ්‍යයනය කළොත් ඒව වඩාත් සාර්ථක නියම බවට හෙළි වෙන්න පුළුවන්. මේවා සත්‍ය බව හෙළි වුණොත් වර්තමාන තාක්ෂණික උපකරණ වලට මේවා ඉතාම හොඳින් යොදාගෙන හිතාගන්නවත් බැරි දේ කරන්න පුළුවන්. දැන් වෙද්දි ටෙස්ලාගේ මේ පර්යේෂණ සහ සොයා ගැනීම ඇත්ත බව ඔප්පු වෙමින් පවතිනවා. පෘථිවියේ කම්පන සම්බන්ධ ඔහු ගෙනා මතය දැන් වෙද්දි වර්තමාන පර්යේෂණ වලින් සත්‍ය බවට ඔප්පු වෙලා තියෙනවා. පර්යේෂකින් දැන් වෙද්දි ශුද්ධ ශක්ති ප්‍රබවයක් හැටියට මේවා යොදා ගන්න පර්යේෂණ කරමින් ඉන්නවා. ඒවවල යම් ප්‍රගතියකුත් තියෙනවා. විද්‍යාඥයන් කියන්නේ සෛද්ධාන්තික වශයෙන් මේක ශුද්ධ වගේම පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට හොඳම ප්‍රබවය බවයි. ටෙස්ලාගේ රැහන් රහිත බලශක්තිය විශාල දුරක් ගෙන යාමේ අදහසක් ඉතාම විශිෂ්ට වගේම ප්‍රායෝගික එකක් බව දැන් වෙද්දි පිළිගන්නවා වගේම ඒ පිළිබඳව පර්යේෂණ පවා කිරීම ආරම්භ කරලා තියෙනවා. ගුරුත්වය ගැන ඔහුගේ සංකල්ප ඒ ගැන වැඩි වශයෙන් විද්‍යාඥයන්ට පර්යේෂණ කිරීම සඳහා පුළඹවලා. ඒ විතරක් නෙවෙයි වයර්ලස් නෙට්වර්ක් සහ පෝර්ටබල් ඩිවයිස් ගැන ඔහුගේ අදහස වර්තමාන තොරතුරු තාක්ෂණයේ ප්‍රගමණයට විශාල වශයෙන් අදාළ වෙලා තියෙනවා කියන එකත් නොරහසක්. ටෙස්ලා ජීවත් වෙලා හිටපු කාලේ විකාර කියලා කියමින් ඔහුගේ අදහස් සමකාලීනයන් විසින් ඉවත දැම්මත් දිනෙන් දින ඔහුගේ අදහස් කොයිතරම් ප්‍රායෝගික වගේම විශිෂ්ටදයි කියන එක ඔප්පු වෙමින් තියෙනවා. අනාගතයේදීත් පුනර්ජනනීය බලශක්ති ප්‍රබව සොයායාමේදීත් ටෙස්ලාගේ නම ඉහළින්ම කියවෙන ඇති බවට සැකයක් නැහැ. ටෙස්ලාගේ පෙරයින් ගැන හොයලා බලද්දී ඔහු සමහරක් දේවල් සම්බන්ධ අවුරුදු 100කටත් වඩා ඈත අනාගතයක් දැකලා තියෙනවා. 1900 තරම් ඈත අතීතයක ටෙස්ලා ස්මාර්ට්ෆෝන්ස් ගැන වීඩියෝ කෝල් ගැන ඉතාම නිවැරදිව කියලා තියෙනවා. ඒ වගේම සූර්ය තාප බලශක්තිය, සුළං බලශක්තිය සහ භූ තාපජ බලශක්තිය ගැනත් ඔහු කියලා තියෙනවා. ටෙස්ලා වීඩියෝ තරංග යොදාගෙන ග්‍රහලෝක අතර සන්නිවේදනය ගැන කියලා තියෙන්නේ අභ්‍යවකාශ යානා ගැන කවුරුත් ප්‍රායෝගිකව හිතලා නැති කාලයකයි. ටෙස්ලා මිය යන විට පර්යේෂණ කරමින් හිටියා කියන මාරක කිරණ ඔහු නම් කරලා තිබුණේ පීස්රේහවත් සාමය කිරණ නමිනු. මේ කිරණෙන් මිසයිලයක වෙඩි උණ්ඩයක මෙන් දේවල් විනාශ කරන්න පුළුවන්. මේ ගැන මූලික හැඳින්වීමක් 1930 දශකයේදී ඉදිරිපත් කරලා තිබුණේ මේ කිරණ ආරක්ෂක උපකරණයක් හැටියට භාවිත කරලා ලෝකයේ සියලු යුද්ධ නැවැත්විය හැකි බවට ඔහු ප්‍රකාශ කරමිනුයි. ඒත් ඉන් පස්සේ තමන් ඒ සම්බන්ධයෙන් කොයි විදිහේ පර්යේෂණ කරනවද, ඒ සම්බන්ධ නිදර්ශක හදලා තියනවද වගේ කිසිම දෙයක් ප්‍රසිද්ධියට පත් කළේ නැහැ. මේ නිසා ඒ කාලේ බොහෝ දෙනා කිව්වේ මේක හුදු අතිශෝක්තියක් බවයි. ඒත් ටෙස්ලාගේ අනිකුත් පෙරයිම් සහ පර්යේෂණ සත්‍ය වගේම ප්‍රායෝගිකව බව ඔප්පු වෙමින් තියෙන වටපිටාවක මේක හුදු කල්පිතයක් හැටියට බැහැර කරන්න බැරි තත්වයක් උද්ගත වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් දැන් වෙද්දි කියන්නේ නවීන පාටිකල් බීම්ස්, ප්ලාස්මා සහ ලේසර් වෙපන්ස් වලට පාදක වුණේ ටෙස්ලාගේ මේ සුවගැනීම බවයි.